බුදුරජාණන් වහන්සේගේ ධර්මය විලාස වස්සයෙන් දේශනා ආකාරවයෙන් නමයක් තියෙනවා. ඒකට කිය නොමකක්ද නව අංගසන්තෘශාසනය කියලා. ඊළඟට මූලික වස්සයෙන් දේශනාකරපු ධරම කාණ්ඩයක්ත්තියෙනවා. ඒතමයි එදා ඉසිපත්වනයේ මගදායි දේශනා කළා මොකදද ඕ දම් සැක් පවසුන් සූත්‍රය කියලායට ධම්මචක්කය න ්‍රහ්මචක්කය කියන මොකදකි ඒ කිවේ තර්මකාරණ හතරක් නේද. ර්මකාරණ හතරක් දේශනා කනයි තමයි දුක්කය කියල එකක් හඳුනගත්තා සමුදය කියල දෙ හඳුනගත්තා නිරෝධය මාර්ගය කියලයක් හඳුරගත්තා ඉතින් මේ චතුරාර් සත්‍යය හැබැයි බුදුරජාණන් වහන්සේකි දේශනාවේ තියෙනවා තව ආකාර දෙකක් ඒ ආකාර දෙක අපි හොඳට හිතන් ඩුවන ශ්‍රී ලාංකික බෞද්ධයයා ශ්‍රී ලාංකික බුදු සද්ධවන්තය ගුණවන්ත පින්වතා අපි පරම්පරිකව ගේන්න වූ යංකිසි ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් ආච්චිලාගෙන් සියල්ලාගින් අපිට ලැබිච්ච මේ පුරුදු කරන විදික් තියෙන අපි ස්සෙල්ලාම අපිට පුරුදු කරන්නමකක්ද පුංචි කාලය අපට කියන්නේ නමු උතාසකන්ඩු කලකිවනි නමු තස්සක කියනන්නේ සි නමු උතස පුළුව එට පස්සේ ඉතිබවිසූ ාථ පුළුවන් ස්වාකාාත සුපිටි පන්න පුළුවන් වන්දාම චීතයන් සබ පුළුව ආකා සට්හාච පුළුවන් හින්ද අවංගෝ ඥාතිර හොඳ හොඳ පුලුවන් ඒත් අවතාච ඔන්න ඔයාගේ අපි ගාත්ථටිකක ඒවාග පුරද්දු කරපු ගාථටිකක ඒවාගේම හිරවෙලා ඒ ගාත්තාටිකේ සූතරයක් දෙකක් පාඩන් කරගෙන ඒද ඒ කොටසේ තමයි බෝධිය වට යන්නයි විහාර ඇතුළේ සජ්ජායනා කරන්නට අුරාධපුරේ ගියාන් පස කියන්න්නයි ඒවා කිරි වෙහටර ගවර ගියාන් පස කියන්න අපිට තියෙන්නේ කොච්චරද ඔය ටික තමයි නේද ඔයටික තමයි ඔය ටිකෙන් අපේ මේ ක්‍රමය ගෙන අට බෑ අපි ඒ නිසා ධර්මාබෝධීයට යන්න ධර්මාබෝධීටයන්ට නම් ඔය ඕගත්තුහම කරන ගම ඊට වඩා දැඩි පියවරක් වැඩි පියවරක් ඊට වඩා ශක්ති සම්පාන පීර ධර්මි වසෙන් ස්ස රට තියන්ුවන් එනිසා මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්ම තරයි උන්වහන්සේලාගේ හිතේ තියෙන ඉගෙනගත්ත පධාරණය කරපු ධර්ම ඒවාටිකක් එලීට පහලට ගණඩ මේ වැඩ සටහනපු තියෙන්තුවන ඉතින් අද ආනය වගේ ගොඩි බණක් කියන්න හැබැයි තේරේ දෙන තේරේද මන් දැන්න මේ මං කියන්න බුදුරජාණන් දේශනා කර මෙහම දී සච්ඡානය අක්හාස බුදුරජාණන් වන්සි දේශනා කරනවා ස්තත්තිතා දෙකක් දුවී සච්ඡානී අක්හාසය සත්‍යතා දෙකක් බුදුරජාණන් දේශනා කරනවා සම්බුද්ධ වදතන්වරු. කතා කරන්න පුළුවන් උත්තමයන් අතර ලෝතුරා බදුරජාණ වහන්ේ තමයි ශ්‍රේෂ්්‍රන ඒ බුදුරජාණන් වහන්සේ සත්‍යතා දෙකක් දේශනා කරන එකක් තමයි සම්මුතින් අනිත්්‍යක පරමත්තා. සම්මුතින් පරමත්තංච තතියන් නෝභ ලබ්බති සම්මුතිය වස්සයෙන් දේශනාවක් කරනවා පරමාර්ත වශයෙන් දේශනාවක් කරනවා ඒ දේශනා දෙක තමයි ඔය දේශරා කරේ. ඉතින් සත්‍ර දේශනාවල සම්මුතිය ඇඳපු දේශනායෙන පරමාර්තය ඇඳපු දේශනාතිය හැබැයි පරමාර්ථ ධර්ම කියනය කැවිල්ලා ලෝකයේ කතා කරන්න එම බෑ ලෝකයේ කතා කරන්න බෑ පරමාර්ථ ධර්ම ස්වභාවේ හැටියටම තියෙනවා. සම්මුති දේවල් තම අපිගතා කරන්න. සම්මුතිය කතා කරන. ඒග නිසාම් මේ ධර්මතා දෙක අප මේ දෙකින් අවබෝධ කරගන්නට යනකොට අප අවබෝධ කරගන්නේ සම්මුතිය සම්මුති හැටියටත් සම්මුතිය අස්සේ හැංගිලා තිබෙන්න්නා වූ පරමාර්තය හැටියට. පරමාර්ථ ධර්මය හඳුනගත්තොත් තමයි නිවන්දකින්නේ මෙහා පැත්තේ තියෙන ටිකක් නෙවේ. එදිනදා වැඩගටයුතු කරගන්නට අවශ්‍ය කරන්න ඔටික නිකං මේ හදාගණ්ඩ පුළුවන් සම්මුති දේශනා සම්මුතිය කියල කියැනනුවන් සම්මුතිය කරක් කියන්නේ එදින දා කත්තා කරන දැම් මේ සාලාව මේ ගොඩ නැගිල් මේ මිනිස්සු අම්මතාත් දොර ජනයට ඇඳ පුටු මේ සාධි දේවල් මොනුවද ඕත් සම්මුති දේශන සම්මුතිකොට අසුූවා කෞදාක්වත්ම බුදුරජාණන් වහන්සේ ඔය මේ සකට පාලි භාසාව මේසක අන්ඩ හරි වෙන එකක් යන් හරි දේශනා කරනයෙන් ලෝකයේ මිනිස්සු තැන්තැන්වල හදාගත දේවා. ඒවයි ඔහ නිකන් ගෙනවා. හැබ මේකින් අපි ඉස්සරහට යන්ඩෝඕන. නැත්තන් එම පිත්තනම සම්මුති ලෝකයේම හිරවෙලා 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 ඒකෙම අහුවෙලා ඒකටම ඇලලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තේ නිර්වාණ දහත්ව අබෝධ කරගත බුදුරජාන් වන්සේ මොනධර්මයක් ඇටේටද පරමාර්ථ ධර්මයක් ඇැටියට පරම්ම සූක්ස්ම ඉතාමත්ම සූක්ස්ම වෙච්ච ධර්මන් සවභාවයක් හෙටිට තමයි බුදුරජාන් වහන්සේ නිර්වාණ දහත්ව අබෝධ කරගන්නේ ඉතිින් දෙකම හරි ඒ සත්‍යතා දෙකම හරි දැන් අපි කියන ද පංචස්කාන්දය ආයතන ද මේ දහතුත් ස්භහාව දහාටක්නේ මේ ඊඩ පස් සිස්කන්දකීදද පහක්නේ ආයතන වශසයෙන් කීයදද හයක්තේනවා දොලාක්තියෙන වාන ඉතින් මේව ඇවිල්ලා බැසගන ගියා වූ ඒ බැසගන ගිය ආයතනමසයෙන් කතා කරන්නේ පරම සූක්ස්මවෙච්ච ධරමස් භාවයක්න දධහතුත්වභාව ට කතා කරෙන් පරම සූක්සමවෙච්ච ධරමස්ව භාවයක් ඔව ලෝකයේ කතා කරන්න බෑ අවබෝධ කරගන්නට ඕන ප්‍රඥාවේ. ඇදැ අද ඇවිල්ල ඉන්න සිල් පිරිසක් නෙන් යෝගෙන් පිරිසක් සිිල් පිරිසක් අද ඇතකට දවල් දානයට අපි හිතමු පන්සියක් හිටිය කියලා දාහක් හිටියයි කියලා. එදකට අපි දාහක් හිටය කියෙන තින් අපේ අද කෑමට කිය දන්න. දාට කියදන්න කිටියද දාහ අපි කියන්න නෑන අද දානයට පංචස්කන්ද දාහක්කාව එහෙම කියන්න නෑනෑ. එද උටර ආයතන කියන දේවල් ස්කන්ධ කියන දේවල් ලෝකයේ භාවිතයට අමාහරුයි. මොකදද මේ විසේ සත්වය විශේෂත්වය තමයි සම්මුතිය කතා කරනකට නැති කවුරු හරි සත් එෙක් හැටියට යෝජනා කරගන්න පුළන්. ඇත්තටම සත්්‍යයෙක් නෑ ඇත්තට පුද්ගලයෙක් නෑ ඇත්තටම ජීවයක් නෑ. ඇතම කෙනෙක් නෑ නමුත් ටිකකවෙලාකට හරි නිකං හෝමාරුවගට කතා කරන්න කෙනෙක් දාගඩ පුළුවන් ඒ තමයි මොකක්ද සම්මුතියේස්භාව හැබ පරමාර්දයට ගම් පස්සේ ඔය සම්මුතිය කතා කරන්නාව කියෙනා ඇත්තටම නෑ එය හෙල්ල යනවා නිකාමනිිකන් දාරු වෙලා දාරු වෙලා දීරල් නැතිරෙන ඉනිසා අවබෝධ කරගන්නට අමාරමදේමකක්ද පරමාලත යයි පරමාර්තය ඉතින් මේ ධරම කරුණු ගොඩත්තිය මේ ධරම කරුණන්ට කියන් යැනුට මේ පුඩි කාරණයකුත් මට කියල දෙෙන්ටෝ ඉස්සල්ල කියන්ට තිබනේ හැබැයි බැ මේ වෙලාවෙ කියන්න නඟක මේ ධර්මය අනුව ධර්මය අහනකොට හරි ගරුත්තයකින් අහණඩුවන් නැත්තං යා දෙන්න තීරන්න හවබෝධ වෙන්න හෙතට පට්ටල වෙන්නේ නෑ බද්වන්දනාව කරනකට බොහෝම ගෞරවයකින් බුද්ධවන්දනාව කරන්නටව. නැත්තං ඒක ප්‍රත්තිය වෙන්නේි නෑ. ඒක හිතට වදි නෑ නිකං සද්දට ගාතා හඬක් විතරයි. එවගේම බණ අහනකොට හොඳට ගෞරවෙන්න් ගෞරෙන් අහනික හොමද තමන් ගෞරවෙන් ඒකට කය හසුරුවන්ටුවන්. මම දැකපු මේ අගෞරුවනී අන්තිම නරැක්කම. තත්යෙන ශ්‍රී ලංකා දැන් අපි යනවා නිතා යිල්ලාන්තියන හතර වටීම යනුව ඒ තමයි මේ නිවන්දකින්ට ධර්මය අවබෝධ කරගන්ට මහන්සිගන්න අය වන්දනා කරනකොටත් වදින්නේ ලෝතරා බුදුරජාණන් වහන්සගේ පැත්තට අර කුණු කකුල් දෙක දීක් කරග ලෝතුරා බුදුරජාණන් වහන්සගේ පැත්තර අර අසෝභන විදිහට ඒ කකුල් දෙක අ බූරුුවඇද වගේ දිීක් කරදා ම තම වදල නිවදකිනය පුළුවන්. අපි දැකලත් තියෙනවා චෛත්‍ය රාජන් වහන්සේලාම ගාවට ගෑම් පස්සේ බෝධීන් වහන්සේ ගාවට චෛත්‍යය පැත්තට කකුල් දෙක දදිකරගන්න. ඊඩවස්සේ එහෙමතම වඳන්න. සමහරලාට බණහනවා දේශක ස්වාමීන් වහන්සේ පැත්තර කකුල් දෙක දීකර. දෙතින් අවබෝධේදී.හිතල බලන් වෙන කිසිම රටක නෑනයෝ. කිසිම දැන් තායිලන්තේ කාම්බෝජය, බුරමේ. ලාවෝස් බටහෙරමිනිස්සු. කිසිම දවස කරන්න ඇනවැට මට දවසක් මේ ඔය සමහර සුදු හාමුදුරෝත්ව මේ බණන්න ඔගොල්ුව ඔබහන්සල මහා හජය බණ කියන ඕන බහන්සේලාගල රටේ බණ අහනයි ඔය වදින් කියහෙම කියන. පොටෝ වැඩින් පෙන්න්නන්න. ඒටටොල්ල කරන්න. හේතුව ඒක අගෞරෝනීයයි. හරිම අගෞරෝනී යැයි. ඒක නිසා කවදාපත්ම මේ ස්ථානින් ආරම්භ කරන කවදපත්ම චෛත්‍යය පැත්තර කකුල් දෙක දික්කරගන වඳින්ට හොද නෑ. බෝධීන් වහන්සේ පැත්තර කකුල්දික දික්කරන වඳින්ට හොඳ නෑ. පිළිම වහන්සේ පැත්තර කකුල් දෙික දික්කරන වදින්ට හොඳ නෑ. දේශකයන් වහන්සේගේ පැත්තර කකුල් දෙක දික්කරගන බණහන්ට හොඳනෑ. ඒක යාදන්න නෑ ඒනිසා ඒකත් පුඩි මතක් කිරීම අක්කා මොකක් ගැනත කතා කර. පරමමාර්ථ දරම් පිළිවයි. ගොඩාක් කියන්ට කාලවෙල්ලාව සීමාවෙනවන යගෙනනි සාප මෙහ බල. රූපයේදවබෝධ කරගන්ට තය ලේසි නාමේදවබෝදධ කරගන්නට ලේසි. ඇයි රූපය අවබෝධ කරගන්ට ලේසි රූපය අවබෝධ කරගන්ට ලෙහිසි කියලා කියනවා. දැම්මගේ ප්‍රශ්නය වුණේ නාමේ දවබෝදධ කරගට ලේසි රූපේ දවබෝදධ කරගන්ට ලෙසි. සමහරග උත්තරීතියන්නේ අවබෝධ කරගන්නට ලිහෙසි පහසුුව කියන එක ඇයි රූපය අවබෝධ කරගන්ට ලෙසිස වෙන්නේ රූපය ගොරෝසුයි රූපය ලොකුයි රූපය රලුයි නේද රූපය එක් අපි ගොඩා ගණු දෙනු කළ තිය හැබැයි ඒ රූප කලත් තියෙනවා සුක්ස්ම රූප කියල ජාතියක් අල තියෙනවද රූප ඔක්කොම තියෙනවත් ධරම රූප වසින් තියෙනවා විසි අටක් එගරි කියෙනවා අට විසි රූපය කිය ඒ රූප විසි අටෙන් රූප දහසයක් හරීම සියුම් හරිම සුක්ස්මයි හරම සියුම් නිසා අවබෝධ කරගන්න අමාරු රූප කියත්වයෙනවද සියුම් රූප දහස ත්තය ඕලාරික රළු රූප කියත්තියෙනවද දොලාහක්තියනවා ඒ නිසා ඕලාරික රූප දොලාහයි සියුම්රූප දහසය කියවෙන විසි අටක් එනිසා මේ රූපවලත්ති වෙනවා ඔය කිව්වට කෝමහෙම ලේසින් අවබෝධ කරගඩ බෑ. එදකුට නාමය කියන්නේකි ඊටත් වඩාදය. නාමය කියන්නේ හිත අනිතයවා ෛ චිත්ත චෛතසික ධර්ම තමයි නාම ධර්ම හැටියට සඳහන් කරන්න. අපි කිවනද නාමටවක් අමාරුයි කියලා හරියම සුම් නාම අවබෝධ කරගට අපිට හැකියාවක් ඕනෑ. නාම අවබෝධ කරගට, උදුම හැකියාවක් බලයක් තියෙන්ටට ඒ බලයේ වැඩෙන්ට කරන්ටන්න මකන්ද සිහිය නුවන වැඩි කරටඋන් වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා මේක උඩාක් වැඩි කරෙන් පස්සේ අන්න සියුම් රූප වැඩෙන්ට පටන්ගන්න තේරෙන්ට පටන්ගන්න ඒක හරිරි කියනවා නම් මේ ඔ ගල් තියෙනන ගල් පරුවත කළුගල්ඒ කළුගල්ල මුණ බලන්ට පුළුවන්ද කළුගලි මූුණ බලට බෑනි වගේම ලියකින් මුණ බලන්න පුළුවන් බෑ. හැබැයි කලුගලේ මුණ බලන්නට බැරවනාට කළුගල මැද 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 හොදටම සිවම් කරලා හොද්දටම තෙල් වගේවෙන්ට මැද්දයෙන් පස්සේ මූුණ පේනවාන පලන්න. එතකොටට නොපිනන දෙයක් පෙනෙන දෙයක් බවට පත්කරගන්නට මොකක්ද කරේ හොදදට ැද. හොදට මැද මැදල මදින්නට මතිින්න්න මොකක්දවෙන්නේ මදිින් දන්න අර තිබිචට රලු ගතිය සම්පූර්ණ තුනීයටම නැතිවෙලා යනවා. සම්පූර්ට අලු ගති යනෙ තිෙල අපේ හිත රළුයි. ගොරෝසු ඒකි නිසාවෙෙන් හර සියුම් දේවල් පෙන් නෑ. ඒනිසා සියුම් නොපෙනෙන් නාමදරම පීන තත්වයට පත්කර ගන්න නම්. හොන්දට මදින් ඩෝන අපි හිත. මොක එද මදින්නේ. හොදට සීයෙන් නුවෙන් ොඳට මදින් ඕන ැදලලා ැල ැදල මැදලලා. පරිිමඳදල පිරිිැඳලා ගයම් පස්සේ ඒකට අට කන්නාඩියට වගේ නාම වැටනවා එහෙම එකක් තින් හොඳට සියුදේවල් පේෙන හොඳට වැටෙනවා හරිඩි කියනවන කන්නාඩියවල් කන්නාඩි කියලා කියන්නේ කන්නාඩි කියන එක මොකක්ද කන්නාඩි කියෙන වීදුරවා නමුත් බලන්ඩකෝ කන්නාඩිගාවගේලා හිටගත්තයන් පස්සේ මේ විඇත්ත දනෙන ඔක්කොම සජීවී රූපය හරිරිම ජීවත්වන විදිහටම එහ පැත් තිඉන්නවනේ ඇතුල නික්ෙන ඇතික් නද නෑ එයා ඇත් එක්කෙනෙක් නෙවේ නමුත් මෙහ ඉන්නෙක්කෙනගේ රූපය හරියට සජීවිව ඒක වැන. අන්න ඒ වගේ අපේට නාමධර්ම හොද්දට වැටෙන හොදදට මතු වෙන හොඳ ඇහැක් හදාග්ඩුවනෑ ඇතුළට ඒකරික නමකක්ද නුවනැස ප්‍රඥා චක්සු සේකය.